బిస్కెట్ వేదికవట దెన్ పెమిని సీక్రగామి రసే మంచి పొటాటో క్రాకర్ బిస్కెట్ వేదికవట దెన్ పెమిని సీక్రగామి రసే మంచి పొటాటో క్రాకర్ దిస్ ఇస్ అదర్ దరణ అండ్ యు ఆర్ వాచింగ్ మిడ్ డే న్యూస్ අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දින 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ මුලින්ම ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ ලොතරැයි මණ්ඩල දෙක යලි මුදල් අමාත්‍යාංශය යටතට වයිස් අඩ්මිරාල් ක්‍රිවිස් සින්නයා නාවික හමුදාපති ධුරයට බලය ලැබුණු විට සොරකම් කරන අය ගැන නියෝජ්‍ය අමාත්‍ය රංජන් කියයි. එකපාර තරාගන්න බැරුව ගිහිලා එක දිගට හොරකම් කරන්න ගත්තා. රන් ආභරණ තොගයක් ගුවන් තොටින් පිට කිරීමට උත්සාහ කළ බුද්ධිහංශ නිලධාරියෙකු අත්අඩංගුවට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළිත් වරක් මුදල් හා ජනමාත අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ දිනේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව 2015 සැප්තැම්බර් මාස 21 වෙනි දින ඇති අංක 1933 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදුව වරින් වර සංශෝධනය කරන ලද නිවේදනය 2017 අගෝස්තු මාස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යළි සංශෝධනය කරනු ඇත. එමෙන්ම 1997 අංක 20 දරන සංවර්ධන ලොතරැයි මණ්ඩල පනතද මුදල් හා ජනමාත අමාත්‍යාංශය යටතට ක්‍රියාත්මක කළ යුතු යටතේ ක්‍රියාත්මක කළ යුතු නීති යටතට ඇතුළත් කර තිබෙනවා. මෙරට 21 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අඩ්මිරාල් ෆ්‍රැවිස් සින්නයා මහතා පත් කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය බාරගත්තා. නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරනු වයිස් අඩ්මිරාල් ෆ්‍රැවිස් සින්නයා මහතා අද පෙරවරුවේ ජනපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම ලබා ගත්තා. 1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශූර හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වී තිබෙනවා. මේ වන විට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන වයිස් අඩ්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා එළඹෙන 22 වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ මේ වන විට කටයුතු කරනු ලබන ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තේරීපත් වූ තිලක් මාරපන මහතා අද සෙතුරේ වැඩ බාර ගත්තා. හිටපු විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඉල්ලාස්වීමත් සමග සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තිලක් මාරපන මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා. ඒ අනුව පසුගිය 15 වනදා තිලක් මාරපන අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය නව ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර අමාත්‍යවරයා නිල වශයෙන් වැඩභාර ගැනීම අද සුබ මොහොතින් සිදු කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. හැබැයි ලෝකේ තියෙන තානාපති කාර්යාලය අතුරින් මාරපන නැතුණනේ අපේ මෙහෙම විපත්තියක් කරදරයක් වුණොත් ඇත්ත පලානාති නොබලන එකම තානාපති කාර්යාල ලංකාවේ තියෙන තානාපති කාර්යාලයකට අත්දැකීමෙන්ම සඳහන් කළේ තමයි කවුරු මට තරහ වුණත් කමක් නැහැ, කවුරු යාළු වුණත් කමක් නැහැ, සත්‍ය ඒකයි. බල්ලන්ට හුඟක් යාළු වෙන්න හේතුව තමයි බල්ලා දිව වෙනකොට වලිග වලනවා. අපිට කාටවත් වලිග වලන්න ඕන නැහැ. අපි වලිග වෙනකොට දිව වලනවා. ඒ නිසා බැතිතුමනේ
ලෝකේ දාන දක්ෂම පුද්ගලයා යවන්නේ අපේ රටේ වලට යවන්නේ දක්ෂම පුද්ගලයා අපේ රටෙන් යවන්නේ විශ්‍රාමගේ මැතිඇමතිවරු ක්‍රිකට් කාරයෝ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් ලෑන්සියල් කාරයෝ තානාපති සේවය කියන්නේ ඩිප්ලොමැටික් සර්විස් කියන එක තාම හොඳින් තියෙන්න ඕනේ නිසා ඔබතුමා නීතිඥයෙක් කියලා හොඳ ආචාර ධර්ම පද්ධතියක් හදන්න මම දන්නවා මේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාමත්ම බැරෑරුම් රාජකාරියක් මේ රට වෙනුවෙන් කිරීමට තියෙන වණ අවබෝධයක් තියෙනවා. මොකද මේ අමාත්‍යාංශය තමයි මේ රටේ ප්‍රතිරූපය ලෝකෙට හරියාකාරව වටහා දීමට වෑයමක් දරන්නේ. උන්වහන්සේ පෙන්වා දුන්න ඒ අඩුපාඩුකම් මගිතට අපි පරික්ෂා කරලා බලලා ඒවා නිවැරදි කර ගැනීමට යම් ප්‍රයත්නයක් දැරිය යුතුයි. මම ඒක පිළිබඳව යම් කිසි පරීක්ෂණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. වත්මන් පාලනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට කිසිදු පාර්ශ්වයක් ඉල්ලීම් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුල ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටි ඇති බවයි. ලංකා ඉතිහාසයේ ගොඩනැගිලා තිබෙන දුර්වලතම ආණ්ඩුව තමයි රනිල් මෛත්‍රී හවුල්ලාණ්ඩුව. ඒක කොහොමද කියනවා නම් නගුලේ එළහරකයි මීහරකයි බැඳලා හානුවම වගේ වැඩ. ආණ්ඩුවේ නිල ප්‍රතිපත්ති දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව තමයි කැබිනට් මාධ්‍ය හමු. අත මොකද ඒක වෙලා තිබෙන්නේ? ඒක හරියට ඇනස්ලි බර්ටි හිටපු විනෝද සමයව. මොකක් හරි ලේ පිරිසිදු කරගන්න ඕන නම් අද කැබිනට් මාධ්‍ය හමුව බලන්න රාජිත වාඩි වෙලා ඉන්නේ. ඉතින් විසුලුකාර පාලනය රටේ ගොඩනැගිලා තිබෙනවා. මේ ළඟදි මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකාන්තය බලන්න ගිහින්. කොළඹ එනකම් බයේ හිටි. දැකපු හැටි ඕකට කිවිසුමක් ගන්න කල්පනා කරා ඉන්න. විකිනීම හැර වෙන කිසිදු ප්‍රතිපත්තියක් ක්‍රියාමාර්ගයක් ගන්න අසමත් ඇති පාලනය. එනිසා අපි කවුරු අද ඒකමතික ස්ථාවරයකට ආයිතුව තිබෙනවා මේ පාලනය බිඳ වැටී යුතුයි. දැන් අපි එක අභියෝගයක් කරනවා. මෙරට පාලනය කරා චන්ද්‍රිකා, මෙරට පාලනය කරා මහින්ද, මෙරට පාලනය කරනවා රනිල්. අපි අහනවා එක උත්තරයක්. අපේ රට කෝටි දසලක්ෂ ප්‍රස්ථාක නායකරු බවට පත් වෙලා තියෙනවා. කෝ ණය. ණය වලින් ඇති වෙච්ච වත්කම් කියන්නේ හම්බන්තොට වරාය, නොරොච්චල බලාගාරය, අධිවේගී මාර්ග දෙකක්, මත්තල ගුවන්තොට බල. හදන්න ගිය කෝටි 40,000. ණය ප්‍රමාණයද කෝටි දසලක්ෂ ප්‍රස්ථායි. කෝ හදපුව. ආන් හොයාගන්න පුළුවන් සජින් වාස්ගේ බැංකු ගිණුම් ටිකයි. සජින් වාස්ගේ ගෙදර ගියොත් සල්ලි කොහෙද කියලා. ආන් හොයාගන්න පුළුවන් රවි කරුණායකගේ බැංකු ගිණුම්, රවි කරුණායක ගෙවල් බලපුවාම අන්න සල්ලි තියෙන තැන හොයාගන්න පුළුවන්. ඒවා හොයාගන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මල්වානේ ගෙදර, බැසිල්ලාගේ ඇමරිකාවේ ගෙවල් බලපුවාම ආන් සල්. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ගෙවල් අම්මර තාත්තට හදපු සොහොන් කොත් අන්න හොයාගන්න පුළුවන් සල්ලි. පරීක්ෂා කරලා බලපුවාම නාමල්ලාගේ බැංකු ගිණුම්, පරීක්ෂා කරලා බලපුවාම යෝසිතලාගේ දේපළ ආන් හොයාගන්න පුළුවන් සල්ලි. පරීක්ෂා කරලා බලපුවාම හැරිසන්ගේ මේ අවුරුදු දෙකේ දේපළ අන්න හොයාගන්න පුළුවන් සල්ලි. මහජන දේපළ සොරකම් කරන මැති ඇමතිවරුන් පසුකී ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. දෙවුලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති වර්ණයේදී ලබා දුන් පොරොන්දු අනුව යමින් ඉන් ඇතැම් පිරිස් මෙවන විට නීති හමුවට ඉදිරිපත් කර ඇති බවයි. සංසන්දනය කරලා බලද්දී ඉස්සලා තිබුණු ආණ්ඩුවත් එක්ක අපි තරම් පහසුකම් දුන්නු රජයක් නෑ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන. මේ සියලු දූෂණ කරපු කට්ටිය තමයි දැන් ඇවිල්ලා මේ ආදරණීය අම්මා, අපේ අම්මා විකාර මහදේවි කියලා කෑ ගන්නේ. ඒ අයව අල්ලන්න තමයි ජනතාව අපිට බලය දීලා තියෙන්නේ. නමුත් එක වරදක් වෙලා තියෙනවා. හොරු ඇල්ලීම නම් පමා වෙලා තියෙනවා. මහින්ද අමරවීර මහත්මයා මේක බොහොම පැහැදිලිව කිව්වා. 2015 ජනවාරි 8ට පෙර අලුතෙන් පත්වෙන ආණ්ඩුව ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්න. මොකද 2015 ජනවාරි 8ට ඉස්සෙල් අවුරුදු 20 ගානක්, ඒ කියන්නේ 94 ඉඳන් පාලනය කරව කට්ටිය කාලා ස්මෘතුට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ දැන් බඩවල් පිරලා තර වෙලා ඉන්නේ. අලුත් කට්ටියකට දෙන්න එපා. ඒතර අලුත් මකුණන්ට මේ ගොදුරක් කමනවා වගේ ලේ බීගෙන ඇයි කියලා. ඒක නම් ඇත්තක් තියෙනවා. අපේ කට්ටිය ජනවාරි 8 පත් වුණාට පස්සේ එක දිගට ලේබීගෙන ගියා. ඒක මං තිත් ඇත්ත කතා කරපු පුද්ගලයෙක් හැටියට මං අවංකව කියන්න ඕනේ. සේරමල්ලා නෙමෙයි. කීප දෙනෙක් 19කට පස්සේ හැම වුණේ. එකපාර දරා ගන්න බැරුව ගිහිලා එක දිගට හොරකම් කරන්න ගත්තා. ඒ හොරුන් අද අහුවෙලා තියෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ජනාධිපති කොමිසම් හරහා කරන්නේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කිරීමක්. ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පිරිස් පිළිබඳව ගොඩනැගී ඇති කතිකාව වෙනස් කිරීම සඳහා තාජුටින් ගහතන සිටිය කරලියට ගෙනීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක විමල් වීරවංශ මහතා රත්නපුර පැවති ජනහමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා.
දැනුම් කර මංකොල්ලේ පාඩුව ට වැඩි කියලා ආණ්ඩුවම රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාබා කියන ට්‍රිලියනයක් දෙයි හාමුදුරුවනේ කොහොම ගැහිල්ලද මේ සාකච්ඡාව මතු වෙනකොට ආණ්ඩුවට මොකක් හරි අවාසිදායක තත්ත්වයක් එනවා නම් තාජුඩින් වරවර ඕන් රීම් පොක් ගාලා ගන්නවා මන්තරේ. ඒකට තක්ගාලා තාජුඩින් එනවා. මුලින් කෝ නාමල් කියලා. නාමල් ඉඳලා නැහැ. යෝජිතෝ පටලවන්නක් බෑ සාක්කියන්ව හෙලිද එහෙනව නැහැ කියලා. දැන් සිනන්දි රාජපක්ෂ මැතිනියවත් ගෙනියනවා ප්‍රශ්න කරන්න. පාටමාරු කොලේ මොකෝ ඩිෆෙන්ඩරේ කියලා. මේ සාකච්ඡා වන්න බලන්න. රවීගේ හොරකම අතේ මාට්ටු ඒ මාත්‍රකාව වලට යට යනවා. තාජුඩින් වරවර කිව්ව මේ මාත්‍රකාව උඩේනවා. ඊට අත්තල් ගායනා සපේමින් රතුවලි පැටිය තාජුඩින් කියලා තුන් හතර වතාවක් කෑගෝ ගන්නවා. ඒ කෑ ගහගොන්න සද්දේ ඔක්කොම රූපවාහිනී නාලිකාවලින් දෙනකොට රවියගේ හොරකමේ සද්දේ නැති වෙලා යනවා. බැඳුම් කරේ ට්‍රිලියන එක වංචාව වැහිලා යනවා. වහ ගන්න ඕන වෙච්ච ගමන් තාජුඩින් වරවර ඕන් රීන් රූම් ගාලා කියනවා. ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ක්‍රියාත්මක වන නීතිය ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්වලටද ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමකේ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ සම්බන්ධයෙන් විවිධ මත පළේනවා. විශේෂයෙන්ම එතුම ගැන කියද්දී මතක් කරලා දෙන්න ඕනේ මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව කෝක් කමිටු ඉවත් වෙලා ගියේ විජේදාස රාජපක්ෂ මැතිතුම. මොකද අපිට මතකයි කෝක් කමිටුවට ඉදිරිපත් වෙන චෝදනා සහ ඒ විභාග කිරීම වලදී ෆයිල් මිටිකන විභාග කළා ඒවට දඬුවම් දෙන්න වෑයම් කරනකොට ඒක නැත්තුව කියලා තමයි විජේදාස රාජපක්ෂ මැතිතුම එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කෝප් කමිටු අයින් වෙලා තමන්ගේ ආසනෙ ඉඳගත්. එදා ඒ ප්‍රතිපත්ති අපි අගය කරා. අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා යම් යම් අවස්ථාවලදී පෞගේ රජයේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ නඩුකටයුතු වස්තිකවම වෙන බවක් අපිට පේනවා. විශ්වාස කරනවා ඉදිරියට ඒක නිවැරදි වෙලා නිසි පුද්ගලයාට නිසි දඬුවම සහ නිර්දෝෂි පුද්ගලයාට චෝදනාවේ නිදහස් වීමේ අවකාශය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වූහොත් එය 3-2 ඡන්දයෙන් පරාජිතපත් කිරීමට කටයුතු කරන බව වරාය හා නවක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිකම මහතා පවසනවා. ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි විශ්වාසයෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි 50ක් ඉන්නවා. අපි 50ම අත් දෙකම උස්සලා විජේදාස රාජපක්ෂ රැක ගන්න අපි කටයුතු කරනවා. විජේදාස රාජපක්ෂට කවුරු විශ්වාස භංග ගෙනාවත් 3-2 ඡන්දයෙන් ඒ යෝජනාව පරද්දන්න අපි කටයුතු කරනවා කියන එක විශ්වාසයෙන් කියනවා. ඔළුව තියෙන, වැඩක් පුළුවන්, දැක්මක් තියෙන, අනාගතයට අපිට අවශ්‍ය වෙන නායකයෝ මේ විදිහට සවුත්තු කරන් දෙන්න බෑ. එක එක්කෙනාගේ පුද්ගලික කාරණා උඩ පෞගේ ආණ්ඩුවේ කට්ටියගේ හොරු අල්ලන්න කලබල වෙච්ච අලිවංචුවක් ගන්න තීන්දුව වලට අපි විරුද්ධයි. ලාබාල අලි ටිකක් ගත්ත තීන්දුව විනාශ කරලා පරාජය කරන්න අපි කටයුතු කරනවා කියන එක විශ්වාසයෙන් කියනවා. විජේදාස රාජපක්ෂ කවදා හරි නවතින්නේ අගමැති පුටුවෙත් වාඩි වෙලයි කියන එක මම විශ්වාසයෙන් කියනවා. මාලපේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතුව පවතින බැවින් භුක්තියට අනුව එහි අයිතිය රජයට හිමිවන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල පවරා ගැනීම සඳහා ගිවිසුමක් නොමැති බවට මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒක වැරදි, ඒක කිසිම සත්‍යතාවයක් නැහැ. දැන් සම්පූර්ණ රෝහල තියෙන්නේ රජයේ අතේ. ඔගොල්ලෝ අහලා තියෙනවා නීතිය කියවනක් තියෙනවා. බුද්ධිය තමයි 99%ක් අයිතිය කියලා. බුද්ධිය තියෙනවා නම් ඒක අයිතිය. ඒ ආයතනයේ තියෙන රජයේ බුද්ධියම තියෙන එක. ඉතින් ඔය බොරු තර්ක. දැන් මේ සයිට මාර්ගණය රජයට පවරා ගැනීමක් සිද්ධ කරලා නැහැ. ඉස්පිරිතාලේ පවරගෙන තියෙනවා. නමුත් සයිට මාර්ගණය කවදාවත් පවර ගන්න නැහැ. ඒක අපිට පවර ගන්න උනුවත් බෑ. මේක තේරුම් ගන්න ඕන. මේ මැටි බෝලෝ ටිකක් ඉන්නේ. මැටි මෝලෝ. සයිට විශ්වවිද්‍යාලය අධිකරණයෙන් පිළි අරන් තියෙනවා. ඒකට අධිකරණයෙන් පිළිගත් එකක් අපි කොහොමද පවර ගන්න? අපිට උසාවියක් නෙවෙයි. දැන් අපි හිත සයිට එක පවර ගත්තොත් ඒ ශිෂ්‍යය අපිට නඩුදායි අධිකරණය. ඉතින් සයිට එක අපිට ඕනුණත් පවර ගන්න බෑ. මේක අධිකරණයෙන් පිළි අරන් තියෙන එක. ඒක සියලු දෙනාම තේරුම් ගන්න ඕන. මේ දේශපාලන හස්තයක් මේකෙ පිටපස්සේ තියෙන. දැන් කෙටි විරාමයක්. ඔබේ සම ඇසරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත් ප්‍රවෘත්ති.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන සරණාපරණ තොගයක් සූක්ෂම ආකාරයෙන් ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ගුවන් තොටුපළ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුපාරයට පත් සරණාපරණ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 91ක්. ඊයේ රාත්‍රියේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික මගියෙක් මෙම ස්වර්ණාභරණ තොගය රැගෙන විත් තිබුණා. එම පුද්ගලයා තමන් සතු ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියෙකු වෙත ලබා දී තිබෙනවා. එම නිලධාරියා සූක්ෂම ලෙස එම රත්රන් ආභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ගුවන් තොටුපළ රේගුභාරයට පත්ව තිබෙනවා. රේගුභාරයට ගත් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 32ක් බරති ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 91,46,385ක්. අත්අඩංගුවට පත් රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියා 28 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අද සහ හෙට දිනයන්හිදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල සහ සබරකම සහ මධ්‍යම පළාත්වල අද දිනේ විටින් විට වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් දිවයිනේ තවත් ප්‍රදේශ රසක තවදුරටත් නියම් තත්ත්වය පවතින පසුබිමක ඒ හේතුවෙන් සිය ගම්බිම් අතහැර යන ගම්වාසීන් පිරිසක් පිළිබඳව පොත්තුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. අම්පාර පොත්තුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සෙන්ගමුව ගම්මානයයි මේ. පවුල් 82ක් පමණ මෙහි දිවි ගෙවූ නමුත් අද වන විට මෙහි සිටින්නේ ඉන් අඩකටත් වඩා අඩු පවුල් සංඛ්‍යාවක්. ප්‍රදේශයට බලපා ඇති දැඩි නියම් තත්ත්වය ඊට හේතුව වී ඇති අතර ඔවුන් පරිභෝජනය කළ ලිංවලට අද අත්ව ඇති ඉරණමයි මේ. මේ හේතුවෙන් සිය ගම්බිම් අතහැර යාමට පිරිසක් තීරණය කර තිබියදී තවත් පිරිසක් කෙසේ හෝ ජලය සොයා ගැනීමේ අරමුණින් ලාහුගල හෝ පොතුවිල් බලා යන්නේ කිලෝමීටර 7ක පමණ දුර ගෙවමින්. සතියකට වරක් පොතුවිල් ජල සම්පාදන මණ්ඩලයෙන් ඔවුන් වෙත ජලය ලබා දීම සිදු කෙරුණද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ගම්වාසීන් පවසන්නේ. අපිට නාන්න වතුර නැ, බොන්න වතුර නැ. ප්‍රාදේශ සභාවෙන් බවුසරයක් කරනවා. ඒගොල්ලෝ තුනේ කණුවේ ඉඳලා ඒ වතුර බෙදාගෙන එන්නේ. දැන් අදට දවස් හතරක් වෙනවා. තව එනකම් බවුසරය ආවේ නැහැ. ඔය පාර දිගේ ඔය කට්ටිය කෑන් තියාගෙන මෙයා කරන දැන් රැවිලාවත් එයිද කියලා තමයි බලාගෙන ඉන්නේ. සතියකට සැරයක් බවුසරයක් එනවා. ඒක ඇවිල්ලා පාර දිගේ තියෙන ගෙවල් ටිකට වතුර දීගෙන යනවා. මේ ඇතුලේ තියෙන ගෙවල් වලට වතුර නැහැ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 20ක පවුල් 366,064කට අයත් පුද්ගලයින් 112,000කට වැඩි සංඛ්‍යාවක් මෙම නියම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ලොව විශාලතම ජාත්‍යන්තර තරගාවලියක් වන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 67 දෙනෙක් සහ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අදාළුවම දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය පැවැත්වෙන්නේ චීනයේ තායිපේ නුවරදී. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පිහිනුම්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස් හා බර එසවීම යන ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වනවා. ඒ අනුව හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමේධ රණසිංහට මෙවර කණ්ඩායමේ නායකත්වයේ හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශක විනිතාද සිල්වා මහත්මිය කටයුතු කරන අතර නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානී ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශක ප්‍රියන්තා වීරසිංහ මහත්මිය කටයුතු කරනවා. සමකින් අදතරන 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. අප වාර්තා කළ ප්‍රවෘත්ති අතුරු තවත් ප්‍රවෘත්ති පිළිබඳ වැඩිතර තොරතුරු දැනගන්න පිවිසෙන අපගේ වෙබ අඩවියට www.adatherana.lk. සුබ දවසක්. You are watching Adatherana 24/7.